අද උර්තාන්තය මොකවා චාල දේශයට යාත්‍රාවක් ගාත්‍රා කරයි. පොරොයිද 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 මොකද කියපන් මගේ දයා අමුතු විදිහට බලන්නේ නෑ මට දකිනකොට දෙපැත්තෙන්ම හිනා යනවා. දෙපැත්තෙන්ම හිනා යනවා කියන්නේ බෙලීක් ඇත්තිනවා දෙපැත්තේ. නෑ නෑ ඊයේ වෙච්ච සීන් එකට හිනා යන්නේ. මොකක්ද ඊයේ වෙච්ච සීන් එක යම් බලන්න. ඇයි මහමති තුමා ඊයේ පාටියේදී මහමති තුමාට අනේ අම්මේ කුඩු පට්ටංගෙන් වැදුනනේ. වැදුනා. හොඳට වැදිලා හිටියේ කරගේ කරගේ. අනේ පලයන් බොරොයිද යන්න මට වදින්න එහෙම නිකන් ඉන්න බොරු කියන්නේ තෝරෙයිද. ආ මම මොකටද බොරු කියන්නේ. ඇයි පාටිය ඉවර වෙලා මේ මහමති තුමා ගෙදර යන්න ඕනේ ගෙදර යන්න ඕනේ කියලා මේ අසකරත්තයක් හෙව්වේ හැමතැනම. අනේ මෝඩ ගුණා ගෙදර අසකරත්තකින් යන්නේ නැතුව බොගේ කරපිටින් යන්න කියලාද කියන්නේ. ඒකෙම තේරුණානේ මට වැදිලා නැහැ කියලා. මගුල කතා කරනවා. ඉතින් මහමෙතුමාලා ගෙදරමනේ පාටිය තිබ්බේ. කොහෙ මගුල යන්න දස්ස කරත් හෙව්වේ. අපේ ගෙදර බොයි ඇත්තමද කියන්නේ? ඇත්තද කියන්නේ කියලාත් අහනවා. ඊයේ රෑ කොප්පමන කිව්වද විශ්වාස කළේ නැහැ. බැරිම දෙන අස කරත් දැන් අරන් ඇවිල්ලා. ඒකේ පටවගෙන ගේ වටේ රවුන් තුනක් ගෙනහිල්ලා දොර ගායෙන් බැස්සු ආයතරයක්. ගෙදර ගායෙන් බැස්සුවට පිළිගත්තත් නැන්නේ මේ ගෙදර කියලා. විසවුන්නාන්සේ ඇවිල්ලා ආ ඕයි කිව්වා විතරයි. මේ නැට්ට අකුලන් ගෙට දිව්වා. මේ කවුද මේ පොරොයිද? බොට වෙන කතා නැද්ද මට කියන්න? දෙමි උදේ පාන්දර කෙහෙල් මලක් ඇදලා ගත්තේ ඈ රාජසභාවේ. ඊයේ වීපු එකයි අරවයි මේමයි බිසුවන් වහන්සේ කතා කරපු එකයි. අනේ මේ කට තියාගෙන පැටරලා ඉඳ බං. ඔය පළවෙනි සැරේ නෙමෙයි අපෝ. ඔයිට කලින් සැරේකුත් ඕ වගේ විල්ලද නැති වැඩක් කළා. මොකද්ද මොකද්ද කියන්නේ? එක් ගමනකුත් ඔය වගේ හොඳට ඕම මදුවිත ගසලා අස්ප කරද්ද නැගලා යනකොට මග මේ ගෑනු කෙනෙක් පාර ඉන්නවා දැකලා නැගිටලා ඉඳගෙන හිටපු ආසනේ දුන්නනේ. අනේ මේ පුරෝහිත එහෙම තමයි බං. මේ කොහෙරි දැක්කාම ගෑනු කෙනෙක්ට තමා ඉඳගෙන ඉන්න ආසනේ දෙන එක යුතුකමක් නේ බං. ඒක වන්නේ නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්න මේකයි. හය දිනට යන්න පුළුවන් අස්ප කරද්දේ මහමෙතුමා විතරයි වාඩි වෙලා හිටියේ. අගේට හිස් සීට් පහක් තියෙද්දි මොකටද නැගිටේ? අනේ මේ මගුල් කතා කියන්න එපා පොරොයිද. ඕවා නිකන් මේ දේවියගේ කනට එහෙම ගියොත් ඔක්කොම සලහුලස් වෙනවා. දෙම අර බලපන් රජතුමා වඩි. NetFM Autopass. පොරොයිද? එහෙමයි රජතුමනි. මමදි. එහෙමයි රජතුමනි. එහෙමයි. මම කියලා තියනවා නේද උදේ පාන්දරම අවදි වෙන්න කියලා. එහෙමයි. එහෙමයි රජතුමනි. එහෙමයි. මමදි. එහෙමයි රජතුමනි. අද උදේ පාන්දරින් නැගිට්ටද? අපෝ රජතුමනි. අද උදේ පාන්දර 4ට නැගිට්ටා. ප්‍රීති බොහොමදයි. ඊට පස්සේ නැගිටලා මොකද කළේ? අපෝ මල කරුමෙට මෙච්චර උදේ පාන්දර ඇහැරුණා කියලා හිතලා ආයි නිදාගත්තා. ඊ පාර නැගිට්ටේ උදේ පාන්දර 10ට විතර. අපෝ 10ටද නැගිට්ටේ? අපෝ 10ට නැගිටින්න එක ලොකු දෙයක් මේ රත්තුමනි. ඒ නැගිටින්නේ නැහැ. අපි බිසුන් වහන්සේල ඉඳුළු වතුරයක් ගැව්වනේ මොනට? හා ඒ කියන්නේ 10ට ඉඳුල් වතුර කාපු හැම තමා නැගිටේ නේද? නෑ රජතුමනි ඉඳුල් වතුර පාටක් නැගිටින්ද නැතුව ඇති. මොකද මට ඇහුණා ඊට පස්සේ මහමෙතුමාගේ විසවුන්නාසේ අටගිරියෙන් කෑ ගහනවා. ඔයි නැගිටිනවා. අර කාලකන්නේ ගොම් බూరు මුස්පේන්තු මහරජා තමුසේනක මගවලන් ඇති. ඉක්මන් කරලා යනවා. නැත්නම් තමුසේගේ ඔළුවකයි. හෙට වෙනකොට ඔය පෝස්ට් එක ගන්න නැති වෙයි. නැගිටලා යනවායි කියලා මරලා තවන තියෙන ඇහුණා. මම දැන් ඊට පස්සේ නැගිටින්ද ඇත්තේ. මහමෙති රත්තුමනි මිමි රත්තුමාට කියන්නේ දැන් මාමා පුදුම බ්‍රහ්ම කිරියක් නෙමේක. දැන් අපේ ගෙදර ජනෙල් වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා රත්තුමනි. දැන් බලන්න රත්තුමනි ඔය මේ සිද්ධිය ඇත්ත. දැන් අපේ ගේ ඇතුලේ මම දන්නවා අපේ බිසුන් මහන්සේ කතා කළේ අර ශ්‍රීමත් නැනවත් ගුණවත් පින්බර රජතුමා තමුන් එනකම් බලාගෙන ඉන්නවා කියන එක ජනේලෙන් එළියට යන්නේ ගොන් මීහරක් මොස්පේන්තු රජා කියලානේ ජනේල් වලින් එළියට යන්නේ. රජා කියන එක හරියට යනවා නේද? නෑ 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 රජතුමා කියන එකෙන් කෑල්ල කැපිලා තමයි රජා කියලා යන්නේ. සමහර අවස්ථාවලදී රාජා කියලා තියන්නේ. NetFM Autopass.
මාමති. එහෙමයි එහෙමයි රත්තුමනි. තමුන් ඔය කියන විදියට වහාම ඉක්මනින්ම ඔය ජනෙල් උළු අහුවලට මොනවා හරි කරන්න වෙයි. අනේ ඕ රජතුමනි, මට හරිම කනගාටුවක් තියෙනවා ජනෙල් වලින් එළියට යද්දී ඔය එක එක විදියට ඇහෙන ශබ්ද පිළිබඳ. බැරි වෙලාවත් පාරේ වෙන මිනිහෙක් යද්දී දැන් ඔය ප්‍රවෘත්තිමත් ඔය ගිය වෙලාවනේ ඔය ඇහිලා තියෙන්නේ. වැරදි අවබෝධයක් නිගන්නේ. ඒ නිසා ඔය ජනෙල් රිපෙයාර් කරගන්න පොඩි කහවණු වල පොඩි ප්‍රශ්න මගයක් අර්බුද කිහිපයකට මම මැදි වෙලා ඉන්නේ. ඔය භාණ්ඩාගාරෙන්වත් ප්‍රතිපාදන ටිකක් මට ලැබෙනවා නම් මට පුළුවන් ඔය ජනෙල් ටික ආපහු හරි ශබ්ද යන විදියට මේ පිළිසකර කරගන්න. ඒක මේ මට ඇති මගුලක් නෙමේ රජතුමාටනේ වටින්නේ. ඔය ගොනා බෝරුව මීහරක ගොන් රජා කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට ඇහුනොත් නේ ප්‍රශ්නේ. හැබැයි මේ රජතුමනි අවසරයි, අර මේ රජතුමාට කෑමක් දුන්න දවසෙත් මහමෙතුමාගේ පුතා ඔවගේ කතාවක්ම කිව්ව නේද? ඒ මොකද්ද? ඇයි රජතුමනි අර මහමෙතුමාලා ගෙදර ඔබතුමාට විශේෂයෙන්ම ආරාධනා කරලා කෑමක් දුන්න දවස? ඔව් ඔව්. එදා ඔබතුමා මහමෙතුමාලා ගෙදරට පොඩ්ඩක් පරක්කු වෙච්ච වෙලේ මහමෙතුමාලා පුතා මහමෙතුමාගෙන් අහලා තියෙනවනේ, කෝ තාත්තේ රෑ කෑමට එනවා කියපු පිංගුවනා තාම නැහැනේ කියලා. අනේ මේ රත්මුනි, ඕකත් මේ ජනෙලෙන් එහාට ගිය කතාවන්නේ. අපේ පුතා ඇහුව දේ සම්පූර්ණයෙන් විකෘති වෙලානේ ගියේ. අපේ පුතා ඇහුවේ පින්වත් රජාට දානයක් දෙද්දි පෙරේත තට්ටුවට කාවද තියන්නේ කියලා. ඉතින් මම මුව පෙන්නුවා ඒ වෙලාවේ ජනෙලෙ ගිය වෙන එකක්. කොහම වුණත් මහමති, භාණ්ඩාගාරෙන් හරි කමක් නැහැ, ප්‍රතිපාදන ටිකක් වෙන් කරගෙන ඔය ඉක්මනට ජනෙල් හදලා දාගන්න ඕකෝ ඈ. රත්තුමනි මම මෙහෙම කරන්නද? දැන් ඕක රිපෙයාර් කරනකම් භාණ්ඩාගාර කියලා පවුලත් එක්ක පදිංචි වෙන්නද? මොකද්ද මොකද්ද පොරෝ මොනාර කිව්වද? FM Autopass. මහමති එහෙමයි රත්තුමනි. කටේ තත්ත්වය කොහොමද? අනේ රත්තුනි, ඔබතුමා ආපු එක ලොකු දෙයක්. කටේ දත් දෙකක් නරක් වෙලා තියෙනවා. දත් දෙකින් එකක් හරි ගලව ගන්න ප්‍රතිපාදන ලැබෙනවා නම් භාණ්ඩාගාරෙන් ලොකු දෙයක්. මොකද අයිසේ මං ඇහුවේ කටේ தত্ত্বය නෙමෙයි රටේ தত্ত্বය. මලා ඒක දැහුවේ. ඔන්න බලන්න රජතුමනි, ප්‍රශ්නේ කියන්නේ කනේ ප්‍රශ්නයක් තියෙනවනි. කන් දෙකම සවුත් වෙලා එක කණක් හරි රිපෙයාර් කරගන්න මේ භාණ්ඩාගාරෙන් ප්‍රතිපාදන ලැබෙනවා නම් හප්පේ ලොකු දෙයක්. මාමදි ඔය ඔහොම වාඩිලා ඉන්නව ඈ පුරෝහිත. එහෙම එහෙම රත්තුනි අවසරයි. කියනවා කොහොමද රටේ தত্ত্বය? අයියෝ රජතුමනි, රට කෙලිම සුඛිතයි මුදිතයි. අපේ ආයෙ එනවද වන්දිල්ලගෙන? ඈ කවුද රජතුමනි? ඔය සුඛිතයි මුදිතයි දෙන්න එක පාරකුත් වන්දිල්ලගෙන ඇවිල්ලා කවුණු 10000 ගානේ දීලානේ බේරුනේ. ආයි ඇවිද්ද? අයිසේ මන් නෑ කියනෝ. කවුද ඔය මේගොල්ලන්ව උසි ගන්නන්නේ? නැත නැත රජතුමනි, දැන් මේ අපේ පොරොහිත කියන්නේ රට වැස්සා ප්‍රීතියෙන් පිනා. කවුද කවුද මට පිනා කියලා කියන්නේ? ඈ කවුද කියන්න දුන්නේ නැන්නේ? වාක්‍ය සම්පූර්ණ කරන් දුන්නේ නැණි. මේ මහත්තයා රජතුමාට තේරෙන භාෂාවෙන් කියන්න කෙලින්ම රටවැසියෝ ආතල්ලකින් ඉන්නවයි කියලා. නේ ඒක එහෙම තමයි මං කියන්නේ. ගියේ පොඩ ඉඳහඟ පැත්තකට. රත්තුමනි රටවැසියා ආතල්ද ගිතෙල් පොල්තෙල් සමග පාංකකා ඉන්නවා ආතල් දෙකේ. ප්‍රීති ප්‍රීති. හැබැයි මහමෙදි මට පොඩි ආරංචියක් ආවා අපේ රහසොතු සේවයෙන්. ඔව් ඔව්. පොඩි යටිකූට්ටු කුමන්ත්‍රණයකුත් යනවා කියලා. අප්පේ කුමන්ත්‍රණයක්? යකෝ මිමි, ඒකට මම සම්බන්ධයි කියලා කවුරු හරි කේලමක් කිව්වද? නෑ නෑ නෑ, එහෙම එකක් ආරංචි වුණේ නැහැ. මොකද්ද ඔය යාත්‍රාවක් කරන් කට්ටිය එන්න සැට් වෙනවා කියලා කතාවක් තියෙනවා. අනේ රත්මනි, යාත්‍රාවක් එනවා නම් ඇල හදන කොන්ත්‍රාත්තුව මට දෙන්න. මම ඔබ වහන්සේට ගානක් දෙන්න වැඩේ කරන්න. දැන් එතකොට ඔය යාත්‍රාවට එන්න අපි ඇලකුත් හදලා දෙන්න ඕනද? නැත නැත රජතුමනි, තියෙන ඇලක් හරි මගුලක් හරි කමන්නේ. බෝඩ් එකක් දාලා මන් දුන්නට පස්සේ ඔබතුමාට තියෙන්නේ අර පටිය ඇදලා විරුද්ධ කරන එකයි. FM Autopass. අයියෝ මේ අවසර රත්තුමනි, මේක මේ එහෙම මේ වතුර යන යාත්‍රාව නෙමෙයි කියලා හොයාගත්තා. හප්පඩ දෙනි, මොකද්ද එහෙනම් කේස් එක? අහස් යාත්‍රාවද? නෑ නෑ රත්තුමනි, මේක මේ පාද යාත්‍රාවක්. මොන පාට එකක්ද? ඈ දැන් මොකද්ද කිව්වෙන් පාට යාත්‍රාවක් කියලා? අයියෝ හැම එකම පටලවනවා. පාට යාත්‍රාවක් නෙමෙයි මේ පාද යාත්‍රාවක. ඒ කියන්නේ මේ කකුල් දෙකෙන් එනවා කියන එක.
අනේ පොරොවිත, ඔය කකුල් දෙකෙන් එනවා කියලා කිව්වට හවස් වෙද්දි ඔය අකුන් ටික ඔක්කොම කකුල් හතරෙන් තමයි බං එන්නේ. මම දන්නවනේ, අපිත් ඔහොම කකුල් දෙකෙන් ගේ යාත්‍රා කොලානේ. බලනවා මහමති, කොයි මුල්ලේ ඉඳලා හරි මුන් මටමනේ ඔයි වින කරන්න එන්නේ. හැබැයි රජුනි, මුල්ලකින් නම් වෙන්න බෑ එන්නේ. මොකද මේ හොයාගෙන තිනවනේ ලෝකේ රවුන් කියලා. ඒ නිසා මුල්ලක් නම් තියෙන්න විදියක් නෑ ලෝකේ. බලනවා පුරෝහිත, විදේශ ආධාර හම්බ වුණා. ලොකු ලොකු ව්‍යාපෘති ආරම්භ කළා. ඔව්. බීසනේ නැති කළා. ඔව්. දූසනේ ඇති කළා. මොකද මොකද ඇති කළේ? දූෂණේ ඇති කළේ නෑනි. නෑ, නැති කළා. නැති කළා, නැති කළා. නැති කළා. ඔව්, කරපු එක තමයි කියන්නේ. ඉතින් අයිසේ, මෙච්චර කරලත් මුන්ට තලගන්නේ නෑ මුම්මට. කුමන්ත්‍රණ කරනවා එක පිට. පජතන්ත්‍රේ. හමුසෙත් ඒකම කියන්න එපා ඔයි. නෑ, ඒක තමයි මං චෝරස් සැල්වි චෝරස්. ඔබට සතුටුයිද දැන්? ගියදේ ගියාවේ කියලා පජතන්ත්‍රයේ ඉන්නපෑ අයිසේ පැත්තකට වෙලා ගිය විදියට මාව ඛණ්ඩනේ ඔය එන්නේ. NetFM Autopass. මාමදී, බලනවා අයිසේ මේ පජතන්ත්‍රයාගේ වැඩ මොන මැඩිද බලන්න ඕනේ? පාරවල් හදපු එකද, වැව් හදපු එකද, එයාපෝට් හදපු එකද, වරායවල් හදපු එකද? නෑ නෑ අයිසේ, මේ කරන්ඩල වැඩේ ගැන බලනවාකෝ. පැරදිලා පැරදිච්ච විදියට පැත්ත කරලා ඉන්න නැතුව මටම ගහන්ඩනයෝ එන්නේ. අනේ, මම ඕක කීපාරක් කිව්වද ඔය මනුස්සයාට? අහන්න නැද්ද කියන එක? කොහොමද රජතුමනි නිකන් ඉන්නේ? වටේම ඉන්න කට්ටිය දැන් එතුමට සපෝට් නී. ඇයියෝ තාමත් සපෝට් කරන්නේ? සපෝට් කරන්නේ රජතුමනි, දැන් මෙන්න මෙහෙමනි, එතුම පාලං ගැහුවා. වටේ ඉන්නුම් පාලං වලින් ගැහුවා. එතුමා එයාපෝට් ගැහුවා. වටේ ඉන්නේවුන් එයාපෝට් එකකින් ගැහුවා. එතුමා වරායවල් හැදුවා. වටේ ඉන්නේවුන් ඒකෙන් ගැහුවා. නෑ නෑ රතුමනි, වටේ ඉන්නේවුන් තම තමන්ට ගෙවල් හැදුවා. ඉතින් රජතුමනි, ඕවා එකින් දෙකින් තුනින් නැති වෙනකොට කොහොමද ඉවසන්නේ? අම්මා බල් මහමදී, ඕකුන්ට කනේ ඇඟිල්ල ගහගන්න කතා කරන්න ඕන. අයියෝ වැඩක් නැහැ රජතුමනි, කොහේ ඇඟිල්ල ගැහුවත් උන් කඩාගෙන ඉනෝ. අනිත් එක රජතුමනි, ඔබ වහන්සේ කතා කරනකොට කනේ ඇඟිලි ගහගෙනවත් කවුරුවත් ඉන්නේ නැනේ. ගිය පාර මතකනේ අර ලොකු කතාවක් කළා. අන්තිමට ඉදරුනේ ස්පීකර් සෙට් එක ගෙනාපු මිනිස්සේ විතරයි. හරි හරි බං, ඒ ඔදේ හරි ආගෙන හිටියානේ. මගුලක් කතා කරනවා. ඒ ඔදේ හිටිය කතාව නවත්තනකම් ස්පීකර් දෙක ගලවගෙන යන්න. කතාව වෙන්නේ NetFM Autopass.